සඳේ දුර කලාපේ ගවේෂණයේ නිරත චීනයේ චැන් ඊ-4 යානය තවත් විශේෂිත අනාවරණයක් සිදු කර තිබෙනවා. ඒ ඇමරිකාවේ ඇපලෝ ව්‍යාපෘතිය මගින් සඳ පිළිබඳ හෙලිකල තවත් කරුණක් අසත්‍ය බව තහවුරු කරමිනුයි. රාත්‍රී කාලයේ සඳ මත උෂ්ණත්වය සෙල්සියස් අංශක -173 බවට ඇපලෝ යානා මගින් හෙලිකර තිබුණද සඳේ රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක -190 -200 අතර අගයක් ගන්නා බවයි චැන් ඊ-4 යානය හෙලි කරනු ලැබ ඇත්තේ. ඇපලෝ ව්‍යාපෘතිය අනුව සඳ මත දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 127 ලෙස නම් කර තිබුණද එයද නිවැරදි නොවන බව චැන් ඊ-4 යානය මීට පෙර අනාවරණ කළා. ඒ අනුව දහවල් කාලයේ සඳ මත උෂ්ණත්වය සෙල්සියස් අංශක 200ක් තරම් ඉහළ අගයක පවතින බවයි චැන් ඊ-4 යානය තහවුරු කරනු ලැබුවේ. මේ වන විට සඳේ දුර කලාපයේ ගවේෂණයේ නිරත චීනයේ ජේට් රැබිට් 2 රෝවරය විසින් සඳ මත රාත්‍රී කාලයේ පළමු මෙහෙයුම සිදු කිරීමෙන් පසුවයි මෙම තොරතුරු හෙළි කරනු ලැබ ඇත්තේ. ඒ සමග සඳ මත පා තබන ලද අමෙරිකානු ගගනගාමීන් මෙම උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි ආකාරයේ ආවරණ පැළඳ සිටියේ දැයි සැකයක් මතුවන බවයි ඇතැම් ගවේෂකයන් අදහස් දක්වන්නේ. මේ පිළිබඳ පැහැදිලි කරන චීනයේ චැන් ඊ-4 ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ ෂැන් හී පවසන්නේ සඳේ දුර කලාපයේ උෂ්ණත්වය අවම වීම ගැටලුවක් නොවුනද දහවල් කාලයේ එම කලාපයේ උෂ්ණත්වය අධික වීම සමග චීන සහ ඇමරිකානු දත්ත එකිනෙක ගැටෙන බවයි. කෙසේ වෙතත් චීන යානයට ෆැරන්හයිට් 390ක උෂ්ණත්වයක් දරාගත හැකි පරිදි නිමවා ඇති බැවින් මෙම තත්වය ගැටලුවක් නොවන බවද ඔහු පවසනවා. පසුගිය ජනවාරි 3 වනදා සඳ මත දුර කලාපයට ගොඩ බසින ලද චැන් ඊ-4 යානය සඳ මත කෘතිම ජෛව ගෝලයක්ද නිර්මාණය කළ අතර එහි පළමු අදියර පමණක් සාර්ථක වුණා. ඒ අනුව සඳ මත කපු බීජ සාර්ථකව වගා කළද අනෙක් පර්යේෂණ අතහැර දැමීමටයි චීනයට සිදු වුණේ. මේ වන විට සඳේ පවතින විකිරණ තත්වයන් සහ පාංශු තත්වය පිළිබඳ මෙම රෝවර් යානය මගින් පරීක්ෂාවට ලක් කරමින් පවතිනවා. සඳ මත ජනාවාස බිහි කළ හැකිදැයි සොයා බැලීම එහි අරමුණයි. මේ වන විට චැන් ඊ-4 යානයේ රෝවරය යානයේ සිට අඩි 60 දුරක් ගමන් කර ඇති අතර ඉන් ඉදිරියට ගමන් කරමින් රෝවරය තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි චීන විද්‍යාඥයන් පවසන්නේ. ඒ අනුව මිනිසකු සඳ මතට යවන ලද ඇමරිකාවේ අනාවරණ රැසක්ම අර්බුදයකට ලක්වනු ඇති බවටද අනාවැකි පළවන. වටිනා තොරතුරු සහිත වීඩියෝ 900ක් නරඹන්න ලංකා A-News subscribe කරන්න. අපගේ නවතම වීඩියෝ දැකගැනීමට පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.